අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ එම ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුව තුල විශ්වාසයක් නොමැති බව පවසමින් සභානායක ලක්ෂ්මන් කෙරියල්ල මහතා කතානායකවරයාට ඊයේ විශ්වාසභංග යෝජනාවක් බාර දෙනු ලැබුවා. දෙමළ ජාතික සංධානයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට ව්‍යවස්ථාවට අනුව දැනට තනතුරේ සිටින අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාට බලතල නොමැති බවයි. තම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලෙන්දරෙන් මහතාත් මෙම කුමන්ත්‍රණයට හසු වී ඇති බවත් ඔහුට එරෙහිව පියවර ගන්නා බවත් නිවේදනයේ සඳහන්. ඉහත සඳහන් කරුණු හේතුවෙන් ව්‍යවස්ථාවට එරෙහිව නීති විරෝධී ආකාරයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර තිබෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිවගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෙමළ ජාතික සන්ධානයේ ඡන්දය භාවිත කරන බවත් මෙම නිවේදනයේ දැක්වෙනවා. මෙම තත්වයේදී මධ්‍යස්ථව සිටීම අරාජික තත්වයට හේතු විය හැකි බවයි දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද පෙරවරුවේ කොළඹ පිහිටි කාදිනල් හිමිපාණන්ගේ නිල නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාද එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලය ලබා ගැනීම තමයි විශේෂයෙන්ම ජනතාවගේ ආශිර්වාදයත් එක්ක මේ රට ඉස්සරහට යන්න පුළුවන් ක්‍රම ක්‍රමය කියලා. මේ අතර අද දිනේදීත් අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමු කිහිපයක් පැවැත්තුණා. දැන් මුලතිව් වලට සිංහලයට පදිංචි වෙන්න බෑ කියපු යුද හමුදාව ඉන්නේ කාණු හොදන්න කියපු ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් තමන්ගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට රෙද්දක් ඇඳගෙනද ඉන්නේ ඒ දේශප්‍රේමේ කොහෙද තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. දැන් අද හෝ හෙට තවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ආවොත් බාර ගන්න නැද්ද? ඊයේ දිනේ වන විට නීතිපතිතුමාටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු මෙහෙවන රජයේ අධිනීතිඥවරුන්ටත් විශේෂ කාර්ය බලකායේ පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වුණා. ඔබ තේරුම් අරන් ඇති මේ රටේ පුරවැසියාගේ අයිතිය කොච්චර අභියෝගයට ලක් වෙලා තියෙනවද කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබෙනවා නම් මෙරට පාලනය කරන්නේ අපි. පාර්ලිමේන්තුවේ බහුතරය අපිට නැත්නම් මෙරට පාලනය කරන්නේ වෙන කණ්ඩායමක්. අපි විපක්ෂයට යනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. කතානායකතුමාගේ නොවිසම පාර්ලිමේන්තුව කල් දැමීම තුළ එතුමාට හැකියාවක් තියෙනවා. මේ නීත්‍යානුකූල නොවන ආකාරයේ ඒ පාර්ලිමේන්තුව කල් දැමීම තුළින් එතුමාට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතුමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කැඳවන්න. අද මේ දෙන්නම ඒ ජනප්‍රිය ඒකාධිපතිත්වය පාර කපන්න හදනවා. රටේ ජනමතය වහලා පාර්ලිමේන්තුව වහලා සිවිල් යුද්ධයකට ජනතාව කැඳවලා ඉවර වෙලා මේ රට ලේ ගංගාවක පා කරලා හරින්න. එතුමා අර මනමේ නාටයේ වගේ කඩුව දීලා වැද්දට කඩු කොපුව දුන්නා අපේ අගමැතිතුමාට. ඉතින් ඒක වැරදි දෙයක් කියලා අද සියලුම දෙනා පිළි අරන් තිනවා ලෝකෙම. නාමල් කුමාර කියන පුජ්‍යලයාගේ කරුණු මතම නීතිය ක්‍රියාත්මක කරන්න ගියත් නෑ. හඬපටි 124ක් ආව. ලංකාවේ තාක්ෂණය නෑ හඬ මතු කරගන්න. ඉතින් මම වගකීමෙන් කියනවා මේ හඬපටි කිසියෙක ජනාධිපතිවරයා ගැනවත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය නැති වී තියෙ මං කියනවා. එහෙමනම් පුළුවන් මට විරුද්ධව නඩු දාන්න පුළුවන්, මට විරුද්ධව පරීක්ෂණයක් කරන්න පුළුවන්. ගෝණියට පොල් එකතු කරන්න වගේ එකතු කරපු කට්ටිය ඔය මෙතන මානසික යුද්ධයක් මේ ඉදියත් කරන්නේ. තව මෙහෙන් ගන්න පුළුවන්ද කියලා ඉවරයි. අමුතුවා මොකද වෙන්නේ දැන්? ඔතුමා ගැනත් කියන්න කතා බහ වෙනවා. මම මේකින්ද තමයි ආවේ මෙතෙන්ට. එහෙම දෙයක් වෙලා නැති බව ඔබට පේනවනේ. පෝර අඩු කරලා, පරිප්පු අඩු කරලා, අරක අඩු කරලා, පාන් අඩු කරලා කවදාකවත් මේ රටේ ආර්ථිකය හදන්න බෑ. මේ මිනිස්සු දැනගන්න ඕනේ ඕක કૃත්‍රිම දෙයක් දෙන්න කියලා. ඒවට රැවටෙන්න එපා කියලා විශේෂයෙන් මම මතක් කරනවා. අපි දැක්කා අද දින පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පත් කළ බවට දැනගන්න ලැබුණා. එහෙම කිසිම ප්‍රතිපාදනයක් නැහැ නිත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ සභානායකවරේ පත් කරන්න. අපි ඒ පිළිගන්නේ නැහැ. ඒ සභානායකවරයා පිළිගන්නේත් නැහැ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකිරීමක්,